දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 3297 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩි මාසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 648 දෙනෙකු හඳුනා ගැනුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 630ක්, කළුතරින් 409ක්, කුරුණෑගලින් 111ක්, පුත්තලමින් 28ක්, කෑගල්ලෙන් 119ක්, රත්නපුරෙන් 76ක්, ගාල්ලෙන් 185ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 141ක්, හම්බන්තොටෙන් 41ක්, නුවරඑළියෙන් 76ක්, මහනුවරෙන් 94ක්, මාතලෙන් 20ක්, බදුල්ලෙන් 187ක්, මොනරාගලෙන් 38ක්, අම්පාරෙන් 27ක්, මඩකලපුවෙන් 85ක්, ත්‍රිකුණාමලෙන් ආසාදිතයින් 27ක්, අනුරාධපුරෙන් 97ක්, පොළොන්නරුවෙන් 36ක්, මන්නාරමෙන් 15ක්, වවුනියාවෙන් 24ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29ක්, කිලිනොච්චියෙන් 56ක් සහ යාපනයෙන් 65ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 195844ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 162397 දෙනෙකු මෙවර විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 31839 දිනකු පමණයි. ඊයේ 3000 ඉක්මෝලා රෝගීන් වාර්තා වෙනකොට අපිට පැහැදිලිව බලන්න පුළුවන් දින 10කට පමණ ප්‍රථම මේ ආකාරයේම වැඩිවීමක් තිබුණා. ඒ වැඩි වුණු රෝගීන්ගේ ආශ්‍රිතයින් හොයා යමින් කරන ලද නිරෝධායනය කරලා ඒ ආශ්‍රිතයින්ගෙන් ගත්ත PCR පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් මේ ඊයේ පෙරේදා දිනවල පහුගිය දිනවල කරලා තියෙනවා. ඒවායේ ප්‍රතිඵල හැටියට ලැබෙන කණ්ණායම් තමා මේ විදිහට වැඩි වෙන්නේ. මේක අපේ පාලන කටයුතු වෙන ආකාරයකට සංකූලතාවයකටපත් නොවුනොත් කරන පාලන ක්‍රියාවලිය මේ ආකාරයටම සිද්ධ වුනොත් ඉදිරියේදී පහුගිය දින 10කට පෙර තිබුණු රටාවම ඉහළ පහළ යමින් නමුත් සංඛ්‍යාත්මකව අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඒ තරමට වැඩි නොවී මේක පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය මගින් ශ්‍රී ලංකාව රතු ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය රජය විසින් එරට පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසයි. එමෙන්ම අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවෙන් පැමිණ බ්‍රිතාන්‍ය සංචාරය නොකරන ලෙසත් එලෙස සංචාරය කරන්නේ නම් නියමිත මුදල් ප්‍රමාණය ගෙවා නිරෝධායනයට යොමු වීම අනිවාර්ය බවත් බ්‍රිතාන්‍ය පවසනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 42ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1608ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දින තහවුරු කළ කොවිඩ් මරණ අතුරින් මරණ 3ක් ඊයේ දින වාර්තා වී ඇති අතර අනෙක් මරණ 39 මැයි 11 වෙනිදා සිට ජූනි මාස 2 වෙනිදා දක්වා වාර්තා වී තිබුණා. ඊයේ දින වාර්තා වූ මරණ අතර 17 දෙනෙකු කාන්තාවන් වන අතර 25 දෙනෙකු පිරිමි පුත්කලයන්. හැටන් කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ කටුකැලේ වතුයායේ COVID-19 වෛරසය ආසාදිනේ වී මියගිය ආසාදිතයෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ එකම පවුලේ 13 දෙනෙකු ඇතුළු කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ පුත්කලින් 24 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ සුදර්ශන් මහතා ප්‍රකාශ කළා. එකම පවුලේ ආසාදිතයින් 13 දෙනාට අමතරව තලවකැලේ නගරයෙන් 5 දෙනෙකු කොටකල රොසිටා, යදන් සයිඩ්, සමාදානපුරම් යන ප්‍රදේශවලින් සෙසු ආසාදිතයින් වාර්තා වී තිබුණා. හැටන් දික්කොය නගරසභා සීමාවේ 23 දිනකට අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එන් ආසාදිතයින් 11 දෙනෙකු හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් එකම පවුලේ සමාජිකයින් බවයි හැටන් දික්කොය නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.